අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල රංජන්ට කොන්දේසි සහිතව ජනපති සභාව නිදහස් වූ රංජන් දිගටම හොරු අල්ලන්න සූදානමින් රට වහන්න වෙන දවස ළඟයි PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක් වසන්ත මුදලිගේ නිදහස් කරන්නයි පෙත්සමක් දානිෂ් අලීට ඇප ජනපති මැදුරේ ඇඳ ඇතිරිල්ල සොරකම් කළ අයකු රිමාන්ඩ් ජපානයේ ඉටාරෝ නැකමුරා ඉල්ලා සුනාට මැලේසියාවේ නජීබ්ලා හිරේ ගියාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ මේවා අහලා පන පළයන් පෙරේද තමයි කියලා කියන්න වෙන්නේ අද ටෙලිවැකියෙන් ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන් සමග සාකච්ඡාවට ජපානය මැදිහත් වෙයි. IMF නිලධාරීන් අදත් මෙරට නිලධාරීන් සමග සාකච්ඡාවක ඩීසල් නැති නිසා අද බස් ධාවනය 50%යි. අදත් ඩීසල් පෝලිම්. ඔටෝ ඩීසල් නැවක් අද හවස දිවයිනට. ඉන්දියාව තිරිඟු පිටි අපනයනය නතර කරයි. පාන් කියා ගන්න බැරුව ඉන්න අපට පානුත් නැති වෙයිද විදේශ මුදල් එවන්න මහ බැංකුවෙන් ඇප් එකක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත සිරගත කර සිටි රංජන් රාමනායකට අද ජනාධිපති සමාව හිමි වුණා මින් ඉදිරියට අධිකරණයට අපහස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු කරන්න එපා යන දැඩි කොන්දේසි සහිතවයි රංජන් රාමනායකට නිදහස හිමි වුණේ වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි රංජන් බැලීමට අද විශාල පිරිසක් එක්ව සිටියා අධිකරණයට අපහස කිරීමේ චෝදනාවකට අදාළව සිරගත කෙරුණු රංජන් රාමනායකට අද ජනාධිපති සමාව හිමි වුණා 2017 වසරේ අගෝස්තු මාස 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටදී රංජන් රාමනායක අධිකරණයට අපහස කිරීමක් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා ඒ අනුවයි නීතිපතිවරයා රංජන් රාමනායකට එරෙහිව නඩු පවරනු ලැබුවේ නඩු විභාගයෙන් පසු ඔහුට වසර 4ක බරපතල වැඩ සහිත සිරදරුවම් නියම වුණේ 2021 වසරේ ජනවාරි 12 වනදායි ඒ එම පැමිණිල්ලට අදාළ නඩුව ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රංජන් රාමනායක සිරගත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේද අහෝසි වුණා වෘත්තීන් චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ රංජන් රාමනායක සිය රංගන දිවිය තුළ චිත්‍රපට 75කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා ඒ ප්‍රධාන චරිතයට පණ පොවමින් විජේ කුමාරතුංගගෙන් පසු ජනකාන්ත නළුවා ලෙස ජනාදරයට පත් වූ ඔහු කලාලුවේ නොමැකෙන සලකුණක් ලෙස හැඳින්විය හැකියි කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම නිසා ඔහුට වසර දෙකකට ආසන්න කාලයක් සිරගත වීමට සිදු වුණා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ රංජන් රාමනායකට ජනාධිපති සමාව හිමි වේ යයි බොහෝ දිනක විශ්වාස කළා නමුත් ඔහුට ජනාධිපති සමාව හිමි වූයේ නැහැ එවැනි පසුබිමකයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ රංජන් රාමනායකට නිදහස ලබා දීමට මැදිහත් වුණේ ඊට අදාළ ලියකියවිලි පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතද බාර දුන්නා එසේම සිරදඬුවම් නියම වී සිටි රංජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණෙන් සමාව අයද සිටියා තමන් සිදු කළ ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවයි ඔහු එම දිවුරුමේ සඳහන් කර ඇත්තේ රංජන් රාමනායකට අද ජනාධිපති සමාව ලැබෙන බවට සැලවීමත් සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැගසින් බන්ධනාගාරයට පැමිණියා රංජන් හිරගෙදරදී හමුවන අවසන් අවස්ථාව මේ වේවා ලෙසයි විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ අද දවසේ මමත් මගේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් හිතවත් සහෝදර මානව හිතවාදී රංජන් රාමනායක මැතිතුමා බැහැ දකින්න පැමිණියා අපි ප්‍රාර්ථනා කරනවා අද දිනේ ඔහුට පූර්ණ දේශපාලන සිවිල් අයිතිය ඇතිව නිදහස ලැබෙයි කියලා මගේ ප්‍රාර්ථනාව අද දවසේ එතුමා මේ වගේ හිරගෙදරකදී හමුවන අවසාන අවස්ථාවේ කියලා මම ප්‍රාර්ථනා කරනවා රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් වූ ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අත්සන් තැබුවා මින් ඉදිරියට අධිකරණයට අපහස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබා දීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ ඒ අනුව රංජන් රාමනායක නිදහස් කිරීමට අදාළ ලියවිල්ල අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා බන්ධනාගාර නිලධාරීන්ට
බහර දුන්නා. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂද එක්ව සිටියා. රන්ජන් රාමනායක අපේ රටේ ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්. මල්ලි උන් ඔක්කොම යාළුවෝ කියලා ඔහු සමාජගත කළේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින දේශපාලන තත්ත්වයේ සැබෑම ස්වරූපය. නමුත් අවාසනාවකට ඔහු අතින් අධිකරණයට අපහාස වන විදියේ ප්‍රකාශයක් සිදු වුණා. මේ හේතුව නිසා ඔහුට සිදු වුණා සිරගත වීමට. නමුත් අද දිනේදී ඔහුට ජනාධිපති සමාව හිමි වුණා. සත්‍ය වශයෙන්ම පවසනවා නම් මේ රට තුළ සිටින ජනකාන්තම නළුවා රන්ජන් රාමනායක. ඒ අනුව රන්ජන් රාමනායකට කොන්දේසි සහිතව අද ජනාධිපති සමාව හිමි වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග බන්දරාගාරයෙන් පිටතට පැමිණි රන්ජන් රාමනායක පිළිගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. जनाधिपति रणिल विक्रमसिंघ मेत्तुमाटत् विजयदास राजपक्ष अधिकरण मेत्तुमा මට එතුමාට මම පොරොන්දුක් වුණා එතුමා මේක අසම් කරන්න මාව නිර්දේශ කරන්න ඉස්සෙල්ලා මගෙන් පොරොන්දුක් ගත්තා දූෂණ විරෝධී සටන දිගටම ගෙනිනවා කියලා පොරොන්දුනොත් විතරයි සමාව ලබා දෙන්න කියලා ඉතින් මං හිතන්නේ කට්ටිය කැමති ඇති මං හොරු අල්ලනවාට ඒක දිගටම කරන් යන අවසරය ලැබුණා next round එක මල්ලි මම ස්වාධීන ඉන්නවා මම ජනතාවගේ පැත්තේ හැමදාම මම කතා කළා තිත් ඇත්ත කතා කළා මොකද රන්ජන් රාමනායක නිදහස් වීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. දැන් රන්ජන් ඔබව දේශපාලනික වශයෙන් දැහැගන්න පාර්ශව රැසක්ම බලාපොරොත්තු වෙනවා. එහි ආසන්නතම සාධකයේ විදිහට අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර ප්‍රකාශ කළේ රන්ජන්ට අද සවස අලුත් තනතුරක් ලබා දෙන බවයි. දැන් අපි කිව්ව දවසක් දෙකක් ඇතුළත අපේ මිත්‍රයා රන්ජන් නිදහස් වෙනවා කියලා. දැන් රන්ජන් රාමනායක නීත්‍ය අනුකූලව නිදහස් වෙලා ඉවරයි. හවසට එතුමට අලුත් පත්වීමකුත් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හිතවත් රන්ජන් ඔබ ජනකාන්ත නළුවෙකු බව අවිවාදාත්මකයි. ඒ වගේම ජනප්‍රිය දේශපාලඥයෙක්. දේශපාලනික වශයෙන් බංකොලොත් වෙලා ඉන්න බොහෝ දෙනෙකු අද සිට ඔබේ කරේ නැගලා ඔබත් එක්කම රට වටේම යන්න බලන් ඉඳි. නමුත් රන්ජන් ඒ ඔබේ අයිතිවාසිකමක්. කට පරිස්සම් කරගෙන ජීවත් වෙන එක නුවණට හුරුයි කියලා මතක තබා ගන්න. මොකද ඔබ ඕනමට වඩා දේශපාලනයේ ඇතුළු ජනප්‍රිය උනේ දේශපාලඥින්ගේ සැබෑ ස්වභාවය හෙළි කරන්න ගිහින්. රංගනවේදියෙක් ලෙස ඔබට ආදරය කරන බොහෝ දෙනෙකු දේශපාලඥයෙකු ලෙස ඔබව නැති කර ගැනීමට අකමැති බවත් සඳහන් කළ යුතුය. බොහෝ දේශපාලඥින්ගේ ගෙවල් පසුගියදා ගිනිගනිද්දී තමාට ජනතාවගෙන් නිවාස 9ක්ම ලැබුණු බව රන්ජන් රාමනායක ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අද ප්‍රකාශ කළා.
विशाल प्रश्न मल्ली मगे डिग्री वर्बल सा नॉन वर्बल कम्युनिकेशन एक विशाल वरदा මම කරපු දේවල් මීටත් වඩා හොඳට ඩේටා දත් එක්ක එහෙම කරන්න යන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමා දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙනවා දැන් මේ වෙන ඔය දැන් ඔබතුමා බය කරලා නැද්ද මේ මොනේ බය ගෑවිලක් තියෙනවද කියලා වාය හද්ද මම දේශපාලන සත්ත්වෙක් දේශපාලනේ ඉන්නවා දැන් මේ එළිය වෙන දේවල් දැක්කම ඔබතුමාට තව දවසක් ඇතුළට යන්න හිතෙන්නේ ඒක ඉන්න තැනක් තියෙනවද දැන් විදහස් වෙලා ඇවිල්ලා මම හිටපු ගේ තියෙනවා මම දන්න විදිහට මම වරදක් ආ ඒක කියන්න බෑනේ मंत्री दूरे लबी मत मैं मंत्री दूर हमें मम सतुट लंका जनता गुड़ा देशपाल गिवा गिनी अद्दी मट गिवा नमे दील तीन मट दुन मे मिनी जनता आदर कवदा अतिरकानेपल अवभाविता करे मैं කොමිස් ගන්නෙ මනේ අම්මා පල්ල බුදුන් පල්ල ජේසු පල්ල විශ්වාස කරන විශ්වාස කරලා නැත්නම් මට වැඩකුත් නැහැ සමහරු හිතන තරම් ලේසිද ඇත්තේ ඉන්නේ ඒක අත්දැකීමක් විදිහට මොකක්ද කියන්නේ සිරගතලා ඉන්නේ ඔව් හොඳ ප්‍රශ්නයක් ඔව් ඒ කියන්නේ මං මාව දැම්ම ඉස්සෙල්ලම රාජපක්ෂලගේ බල ප්‍රදේශයේ අඟුරුකොළ පැලස්ස දාලා නිකන් බිම දැම්මේ කෑම බීම නැහැ මදුරුව අන්ත දුකක් වින්දා මම හිතන්නේ වෙන සිරකරුවන්ට දෙන්නේ නැති දුකක් මට දුන්නා ඒක සමහර ජෙනරල් වරුන්ට ආපු දුරකට නැමුතුම් මට පසු ආරංචි වුණා ඇවිල්ලා ඉන්නවද උගේ කට ගන්න රෙඩි දාන්න වැසිකිළිය ගන්න දන් වද දෙන්න කියලා. ඉතින් ඒ වගේ ලොකු දනුවමක් දුන්නා හිරගෙන. ඊට පස්සේ ටික ටික ඒගොල්ලන්ගේ කෝපය අඩු වෙන්න ඒක බිම එක කම්බිලියට මාරුණා. කම්බිලිය පැදුරට මාරුණා. පැදුර මෙට්ටේට මාරුණා. ඊට පස්සේ ඔහොමම ටික ටික ඒ වගේ වුණා. කලාකාරයෙක්ින්ද ජේල මහත්තුරු එක්ක මිත්‍ර වෙලා වර්ධනය කරගත්තා. හිරිහැර කරපු කට්ටිය හොයලා බලද්දී පොහොට්ටුවේ ජේලද. ඒගොල්ලෝ පලිගත්තා. ශ්‍රීලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර දෙවන වටේ සාකච්ඡා අදත් පැවැත්ුණා. මේ අතර ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබෙනවා. මේ මෙරට මුහුණ දී ඇති ණය අර්බුදයට විසඳුමක් ලෙසයි මූලික වටේ සාකච්ඡා පසුගිය 24 වනදා අවසන් වුණා. ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබෙනවා. මෙරට මුහුණ දී ඇති ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමටත් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමග සත්කාරකත්වයේ වගකීම ගන්නටත් ජපානය එකඟ වී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණේ. නමුත් මෙම සාකච්ඡා සඳහා චීනයේ සහභාගීත්වය පැහැදිලි නැති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවට විශාල වශයෙන්ම ද්විපාර්ශවීය ණය ලබා දී ඇත්තේ චීනය ජපානය සහ ඉන්දියාවයි. මේ අතර ණය සහනගෙන සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ නික්කේයි ඒෂියා පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ණය ප්‍රතිව්‍යවහගත කිරීමේ අවශ්‍යතාවය සහ සියලුම ණය හිමියන් එකම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය අපි චීන රජයට දන්වා තිබෙනවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට නම් චීනයේ ස්ථාවරත්වය අවශ්‍ය බව පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්
ප්‍රකාශ කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් සමග තවත් සාකච්ඡාවක් අදත් පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වුණා. විදුලි බල සංශෝධනය සුරාබදු පනත ඇතුළු භාණ්ඩාකාරයේ ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කරන ලද ඉල්ලීමකට අනුව එම තොරතුරු ලබන සඳතාවන විට ලබා දීමටද මෙහිදී එකකතාවය පළ වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරුද අද සාකච්ඡාවට එක් වූ අතර මෙහි තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. උන්ඩියල් සහ හවාලා ඇතුළු ක්‍රම මගින් මෙරට සිදු වූ මුදල් සම්ප්‍රේෂණ ක්‍රම දැන් බොහෝ දුරට අඩු වී ඇති බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ලබන අවුරුද්ද වන විට අත්‍යවශ්‍ය නැති භාණ්ඩ පවා ආනයනය කිරීමට හැකිවනු ඇති බව මේ අතර විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක් කාර ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති උත්සවයකදී විදේශ ගත ශ්‍රමිකයින් හට මෙරටට මුදල් එවීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමේ උත්සවය අද කොළඹදී පැවැත්වුණා. ලංකා රෙමිට් නම් වූ මෙම ජංගම දුරකථන යෙදවුම හරහා විදේශගත ශ්‍රමිකයින්ට මෙරට සිටින සිය හිතවතුන්ට පහසුවෙන් මුදල් එවීමට හැකියාව පවතිනවා. මහබැංකුව සහ විදේශ රැකියා අමාත්‍යංශයේක්ව මෙය ක්‍රියාවට නංවා තිබෙනවා. මේ මොබයිල් ඇප් එක බාගත කරගත්තාම හරි ඩවුන්ලෝඩ් කරගත්තාම හරි තමන්ට පුළුවන් එහෙ එක්ස්චේන්ජ් හවුස් එකක ඉඳන් මෙහෙ බැංකුවේ තමන්ගේ ප්‍රතිලාභිකා කාට හරි සල්ලි එවනවා නම් ඒ සල්ලි ඒ බෙනිෆිෂරිට එනකන් ඒක ට්‍රැක් කරන්න පුළුවන්. ඊට අමතරව ළඟම තියෙන එක්ස්චේන්ජස් හවුසස් මොනවාද කියලාත් හොයාගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව බිල් පේමන්ට්ස් කරන්න හැකියාවත් තියෙනවා මේ ඇප් එක හරහා. ඒ බැංකු ක්‍රමයෙන් තුල ලැබෙන විදේශ විනිමය අනුපාතය ඩොලරයට රුපියල් 365ක් 370ක් වගේ නම් බ්ලැක් මාකට්ස් හෝ ග්‍රේ මාකට් කියන එකේ දැනට එහා සමානම ගානකට අඩු වෙලා තියෙන්නේ. ඇත්තටම මේක හොඳ ප්‍රවණතාවයක්. අත් වශයෙන්ම මෙහෙම එකක් තියෙනකොට අර විදියට මුදල් ලැබීමට දැන් එහෙම හේතුවක් නැහැ. මේ වගේ වෙලාවක අපි රටක් වශයෙන් තියෙන කරන්න ඕන ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය අපි පාවිච්චි කරන තෙල් ටික බේස් ටික ගෑස් ටික ගේනවද එහෙම නැත්නම් ටෙලිෆෝන් එකක් ගන්නවද මෝටර් රථයක් ගන්නවද ටෙලිවිෂන් එකක් ඕනද අඩු ගන්න ෆ්‍රිජ් එකක් ඒ වගේ එකක් ගන්න ඒ වගේ දේවල් යම් කිසි ආකාරයක කල් දාන්න පුළුවන් ඒවා ඒ මුදල වෙනුවට ඒ මුදල එනවනම් අත්‍යවශ්‍ය දේවල් පාවිච්චි කරන්න වලට එතකොට ඒක ජනතාවට විශාල වශයෙන් පහසුවක් විශේෂයෙන් මේ වගේ අවස්ථාවක මේ වෙලාවේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ ප්‍රයෝජනවත් විදිහට භාවිත කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ ඒ தත්ත්වය සමරි වුණාට පස්සේ ක්‍රමානුකූලව මේ අවිවත් කරාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්න පුළුවන්. අද වෙනකොට ඩොලර් එකයි එළියේ බ්ලැක් මාකට් එකේ මුදලයි උන්ඩියල් හවාලා ක්‍රමවලින් ලැබෙන මුදලයි අතරේ දැන් ලොකු වෙනසක් නැහැ. මෙතුමගෙන් මම අහුව තව කොච්චර කල් අපිට මේ ආනයන සීමා තියාගන්න වෙයිද කියලා. මෙතුම මාසයක් සඳහන් කරේ නැහැ. මම කිව්වා දෙසැම්බර් විතර වෙනකොට අපිට පුළුවන් වෙයිද ඕන ඕන දේවල් ටික ගෙන්න ගන්න. මම කිව්වා බොහෝ දුරට එහෙම පුළුවන් වෙයි. එතකොට තව මාස කීපයක් මේ විදියට අමාරුවෙන් අපි අල්ලන් හිටියොත් අපිට ඒ අත්‍යවශ්‍යම දේවල් ටික තෙල් ටික බෙහෙත් ටික ගෑස් ටික කෑම ටික මේ වෙලාවේ පවත්වාගෙන ගිහිල්ලා අපිට දෙයනේ කියලා ඊළඟ අවුරුද්දට යනකොට ඒ සුඛෝභෝගී ජීවිත ගෙවපු අයට එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල අවශ්‍යතා තියෙන අයට යන්න පුළුවන් කියන බලාපොරොත්තුත් එක්ක අපිට අද ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. යලිත් කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා. මේ වන විට බිම්මට්ටමේ විශාල වශයෙන් COVID-19 ආසාදිතයයි සැකසහිත රෝග ලක්ෂණවලුන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපිට නියමාකාරයෙන් පරීක්ෂණවලට යොමු කරොත් දහස ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් බිම්මට්ටමේ වාර්තා වෙන්න පුළුවන් බව තමයි පේන තියෙන්නේ. අපි මේ වෙද්දි ලංකාවේ පවතින තත්ත්වයට ඉතාමත්ම බිය විය යුතුයි. ඒ වගේම COVID-19 රෝගයෙන් විය හැකි ව්‍යසනය පිළිබඳ අපි ඉතාමත්ම බයෙන් කටයුතු කළ යුතුයි. නමුත් මහජනතාව මෙසේ කටයුතු නොකරන බව පේන නිසා අපි ඔවුන්ට අනතුරු අඟවනවා. මේ ඔබගේ හැසිරීමම ඉදිරියේදී ඔබට යම් ව්‍යසනයකට අතවැනීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මේකට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ සමහර වෙලාවට රෝහල් ගත වෙලා එහෙම නැත්නම් ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙයි. දැනට තියෙන තත්ත්වය ඉදිරියේදී වර්ධනය වුණොත් ඒ වගේම දිගින් දිගටම COVID-19 රෝගය මේ විදිහටම පැතිරෙන්න මහජනතාව අවශ්‍ය පහසුකම් සපයලා දුන්නොත් අවශ්‍ය කටයුතු කරොත් ඉදිරියේදී අපිට COVID-19 නිසා නැවත වරක් රට ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන්. ඒක ඇතැම් විට මුළු රටම ලොක්ඩවුන් කිරීමක් එහෙම නැත්නම් සොයන් ලොක්ඩවුන් වීමක් එහෙමත් නැත්නම් රටේ සම්පූර්ණයෙන්ම අකර්මණ වීමක් දක්වා වුවත් වර්ධනය වෙන්න පුළුවන්.
පුත්තලම් මන්ත්‍රී සනත් නිශාන්ත කළ ප්‍රකාශයට එරෙහිව අද දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් සිය දැඩි විරෝධය පළ කළා. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු දැනගන්නට ඕනේ ඔවුන් සියලු බලති දෙවිවරු නෙමෙයි කියලා. ඔවුන් නැතෙන්ට පත් කරලාලා තියෙන්නේ මහ ජනතාව. ජනමාධ්‍ය නිදහස කියන එක එන්නේ විශේෂයෙන්ම ජනතාවට තුරුතුරු දැනගැනීමේ තියෙන අයිතිය තහවුරු වෙලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා. ඒ නිසා ජනමාධ්‍ය නිදහස අහිමි කරන්න නැත්නම් ජනමාධ්‍ය තර්ජනය කරලා ජනමාධ්‍ය බය කරලා ඒ හඬ නිහඬ කළොත් එහෙම සිද්ධ වෙන්නේ ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වෙන එක. අර පුත්තලම් බෝරුවා කියනවා මේ අධිකරණයේ වග කියන්න ඕනේ කියලා නිර්දෝෂ මිනිස්සුන්ට දඬුවම් කරන එක. ඉතින් දැන් ඔවුන් අධිකරණයට අපහාස කරනවා කිසි ගැටලුවක් නැතුව. රංජන් රාමනායක ඇතුලේ ඉන්නේ අධිකරණයට අපහාස කිරීම නිසා. සනත් නිසාන්තලාට ඕන ඕන විදියට නීති අර්ථකථනය කරගන්න නෙමෙයි නීතිය තියෙන්නේ. සනත් නිසාන්තගේ ප්‍රකාශයත් අධිකරණයට බලවත් අපහාස කිරීමක් තමයි. මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්තම් නීතිය පිළිබඳව අධිකරණයේ පිළිබඳව මිනිසුරුවරු පිළිබඳව විශාල සමාජයේ ඛේදවාචකයක් නිර්මාණය කරන්න පුළුවන්කම තිබෙනවා මෙවැනි අය මේ සිද්ධ කරන ප්‍රකාශත් සමග. නීතියකින් එක කාටත් එක වෙන්න ඕනි. මන්ත්‍රීතුමාටද හිටපු ඇමතිතුමාටද කියලා බෑ. උදාහරණයක් වශයෙන් ගියේ පෙරේදී අපි දැක්කා මර්වින්ස් ඉල්ලා මහත්තයාවත් අධිකරණයට කැඳවුවා. එතකොට ජනාධිපතිතුමා ආපහු එනවයි කියලා. එතුමා එන එක හොඳයි ඇවිල්ලා එතුමාවත් නීතියට දැන් ඉතින් ජනාධිපති නෙමෙයිනේ. නීතියට හමුවුණ ගෙනල්ලා මේ හොරකම් කරපු සල්ලි වල සාක්ෂි අරගෙන එතුමා හරහාරි මේ සල්ලි ටික ගන්න ඕනි. ඒ පක්ෂයේ ඉන්න බොහෝ අය විවිධ චෝදනා වලට හොරමරකම් ජඩකම් වලට මිනිමැරුම් වලට චෝදනා ලබලා උසාවි නඩු තියන අය. එතකොට ඒ අයට කොහොමද අධිකරණයේ සම්බන්ධව සහ විනිශ්චයකාරවරුන් සම්බන්ධව වෛරයක් තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පෝට්ටු පක්ෂය නිල වශයෙන් අධිකරණයට කරපු අපහාසය සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා නියෝග කරන්න කියලා ඉවරලා අපි ඉල්ලීමක් කරන්න කැමැති. මේ සම්බන්ධයෙන් වග උත්තර කරුවා ලෙස සැලකිය යුත්තේ සනත් නිශාන්තද? එහෙම නැතිනම් පාලක පක්ෂයේ විදිහට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයේ විදිහට ඉන්න පොදු ජන පෙරමුණමද මේ අධිකරණය සඳහා වන මේ බලපෑම සහ අධිකරණයට අපහාස කිරීම කළේ කියන එකත් සලකා බලන්න ඕනේ. කොහොමත් අධිකරණයට අපහාස කිරීමේ නීතිය කබර ගොයා වුණත් කන්න උණුනහම තල ගොයා කරගන්න විදිහට තමයි දැන් භාවිතා වෙමින් තියෙන්නේ. ඒක දේශපාලන පරිගැනීම සඳහා භාවිතා වෙමින් තියෙන්නේ. ඒක ඔප්පු වුණා රංජන් රාමනායක පිළිබඳ සිදුවීමේදී. මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය හින්දු ආගමේ යුග චක්‍රයක් පිළිබඳව කතා කරනවා. ඒ හින්දු ආගමේ යුග චක්‍රයන්ට අනුව දැන් මේ අප ජීවත් වෙන්නේ යුග හතරේ අවසානය තුලයි. හින්දු විශ්වාසයට අනුව මේ යුගය කලි යුගය විය යුතුයි. කලි යුගයේ විශේෂ ලක්ෂණ තමයි බැලූ බැලූ අත අසාධාරණයේ රජ කිරීම, අයුක්තිය රජ කිරීම, අසත්‍ය ඉහලින්ම වැජබීම, චාටු කතාවලින් පිරිලා තිබීම, මුදලට ඕනෙම පිළිකුල් සහගත අවැඩ වැඩක් කිරීම, සත්‍ය දැක දැකත් අසත්‍යම පිළිගැනීම. මේ වාක්‍යය තමයි අද ටෙලිවැකියට අප පාදක කරගන්නේ. සත්‍ය දැක දැකත් අසත්‍යම පිළිගැනීම. අපේ රටේ සමහර කොටස් හරි පුදුමයි. හොඳට ඇස් පේනවා, කන් ඇහෙනවා, දැනුම තියෙනවා. නමුත් යන්නෙම බැද්දෙමයි නේද? ආ එකක් අමතක වුණා. මේ කලි යුගයේ නැත්නම් මේ අඳුරු යුගයේ තවත් එක් ප්‍රධාන සාධකයක් තමයි ලැජ්ජා බය නැතිකම. ලැජ්ජා බය නැතිකම. ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ නේද? අපි උදාහරණයකින්ම බලමුද? ජපානයෙන්ම ආරම්භ කරමු. මොකද ජනාධිපති රනිල් ජපානයට යන්න ඉන්නවා කියලා වාර්තා වෙනවා. ෂින්ෂෝ අබේ කියන්නේ ජපානයේ හිටපු අගමැතිවරයෙක්. ජපන් ජාතිකින් අතර ජනප්‍රිය චරිතයක්. ශ්‍රී ලාංකීය අපටත් ඔහු හරි වැදගත්. පසුගිය ජූලි 8 වෙනිදා ඔහුව ඝාතනය කළා. දැන් ඊයේ ජපාන පොලිසියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙනවා. ඇයි? ෂින්ෂෝ අබේට ආරක්ෂාව දීමේදී පොලිසිය අතින්
අතපසුවීමක් වැරද්දක් වුණා කියලා පිළිගනිමින් ලබා දුන්න ආරක්ෂාවේ දුර්වලකම නිසා තමයි ශින්ෂෝ අබේට ජීවිතය හැර යන්න වුණේ වෙඩි කන්න වුණේ කියලා පොලිස් ප්‍රධානි ඉටාරු නැකමුරා කියනවා. එනිසා මට ගෙදර යන්න ඕනේ කියලා ඔහු ඉල්ලා අස් වෙනවා. අපේ කෙනෙකුට මෙහෙම ඉල්ලා අස් වෙන්නම වුණාම කියමුකො නේද? ගෙදර නෙවෙයි යන්නේ. කොහෙද යන්නේ? විදේශ සේවයට. එහෙම ගිය අයගේ නම් අපට නම් හොඳට මතකයි. මෙහෙම ගත්තම මේ ඇත්තටම කලි යුගය අඳුරු යුගය අපේ රටට විතරද කියලා හිතෙනවා. අපේ රටේ පොලිස් ප්‍රධානින් ඉල්ලා අස් වුණා නම් මේ විදිහට කොස්තාපල් කෙනෙක්වත් පොලිස් දෙපාර්තමේන්තුවට ඉතිරි වෙන එකක් නැහැ නේද? ඔවුනේ ගාලු මෝදර අරගලයට සංදේශයක් මේ යකඩ පොළවල ඔතාගෙන ඇවිත් පහර දෙනකන් බලාගෙන බකන් නිලාගෙන හිටපු ආරක්ෂක ප්‍රධානින් මේ වන විට එහෙනම් ඉතින් කී පාරක් ඉල්ලාස් වෙන්න ඕනේද නේද? කලියුග කාලේ ජපානයේ හැම වුණාට මෙහි එහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න මැලේසියාව. මැලේසියාවේ හිටපු අගමැති නජීබ් අවුරුදු 12ක සිරදඬුවමකට යටත් කෙරුණා. වයස අවුරුදු 69යි. අගමැති වෙලා හිටිය කාලේ ඩොලර් මිලියන 10ක අල්ලසක් බැංකුවකින් ගත්තා කියලා තමයි චෝදනාව. අවුරුදු 12ක සිරදඬුවමට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 46ක දඩයකුත් නියම කෙරුණා. ඒ කියන්නේ අර වංචා කළ ඩොලර් මිලියන 10 වගේ 4 ගුණයකටත් වඩා වැඩි දඩයක්. ඊට වඩා වැදගත් කාරණේ එක නෙවෙයි. මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පෙර හිටපු අගමැති නජීබ් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමන්ගේ නීතිඥ මණ්ඩලය වෙනස් කරලා අලුත් නීතිඥ මණ්ඩලයක් සමග අභියාචනයක් දාන්න ඉඩ දෙන්න කියලා. නමුත් අගවිනිසුරුතුමිය එය ප්‍රතික්ෂේප කරනවා. දැන් ඉතින් හිටපු අගමැතිට හිර යන්න තමයි වෙන්නේ. ඒ තමයි මැලේසියාව. එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ. මොකද හිරේ යවන්න නඩු අහන්න අධිකරණයට ගෙනියන්න එපායයි නේද? මෙහෙ පොලිස් පරීක්ෂණ වලදීම වැඩේ යට යනවා. කවුද අප්පා අපේ රටේදී අගමැති කෙනෙකුව අත්අඩංගුවට ගන්න තරම් හයිය තියෙන පොලිස් නිලධාරියා නේද? ඇමතිලා මන්ත්‍රීලා විතරක් නෙමෙයි පළාත් සභා දේශපාලනඥයින් ළඟත් දෙකට තුනට නැවෙන අයනේ වැඩි හරියක් ඉන්නේ නේද? උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියලා තමයි ඉතින් අපට ඇත්තටම කියන්න වෙන්නේ. ලංකාවේ ආසන්නම උදාහරණයක් දෙන්නද? අල්ලනවා නම් දඬුවම් දෙන්න නේද? චීන පොහොර නැව මතකද? ඒ නැවේ ඒ චීන සමාගමේ නම තමයි ෂින්දාවෝ. ඒකත් අමතකද දන්නේ නැහැ. අර ලංකාවටේ කැරකි කැරකි ඉඳලා ගියේ එක නම් ලොකු දෙයක්. මහාචාර්ය මාරම්බේ, ආචාර්ය වර්ෂිලා වගේ ඒ අයගේ එකමුතුව එදා තිබුණේ නැත්නම් ඒ අහිතකර ශුද්‍ර ජීවි අඩංගු නැව එහෙනම් ඉතින් ලංකාවේ තමයි. දැන් ප්‍රශ්නේ එක නෙමේ, පොහොරත් නැහැ. නැවත් පිහින තෙක් මානයක නැහැ. අලුත් පොහොර ආවෙත් නැහැ. අපට මොකද වුනේ? රුපියල් කෝටි 140ක් මේ නැවට ගෙවලා තියෙනවා. දැන් පෝරත් නැහැ. ගෙවපු රුපියල් කෝටි 140ක් නැහැ. තීන්දු තීරණ ගත් අය මිය ගිහින්ද? නැහැනේ. එදා මීට හාකියු කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරින් තාම ඉන්නවා. එදා හිටපු මහින්දානන්ද අලුත්ගමගේ ශසින්ද්‍ර රාජපක්ෂ වැනි ඇමතිලා තාම ඉන්නවා. වැරදි තීන්දුවට අත ඔසවපු කැබිනට්ටුවේ අයත් තාම ඉන්නවා. මේක පොඩි ගාණක් හැබැයි. අපේ අය ගහලා තින්නේ ඩොලර් මිලියන ගණන් වලින් ඇත්තටම. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අප සත්‍ය දැක දැකත් අසත්‍යෙම පිළිගැනීම. අපේ ටෙලිවැකි තුලින් මේ උත්සාහ දරන්නෙම සත්‍ය පිළිගන්නා ලෙස ඔබට මතක් කිරීමට. සත්‍ය පිළිගන්න දවසට අර්ධ සත්‍යක් නැති බව අප තේරුම් ගනීවි. එදාට ජපානයේ පොලිස් ප්‍රධානියා ඉල්ලා අස් වුණා වගේ මැලේසියාවේ හිටපු අගමැති නජීබ්ලා හිරේ යනවා වගේ මෙහෙ අයටත් හිරේ යන්න වේවි නේද? දැන් ඉතින් මේක අහලා පණ ඵලයන් පෙරේද කියලා ටෙලිවැකියට හිනා වෙන්න එපා හොඳේ කියලා මතක් කරනවා. අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හට පනවා තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. මේ අතර ජනාධිපති මන්දිරයට අයතු ලෙස ඇතුළු වී ඇඳ ඇතිරි ඉල්ලක් සොරකම් කළ සැකකරුවෙකු අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටීම නීති විරෝධී යයි තීන්දුව කොට ඔහුගේ රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නීතිඥ රවිහාර පින්නතුගේ මාර්ගයෙන්. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. මේ අතර ජනාධිපති මන්දිරයට අයිතු ලෙස ඇතුළු වී එහි තිබූ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළේයි අතරංගුවටගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින් සැකකරු අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එෙහිදී ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිනගමගේ අදාළ සැකකරු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ. ජනාධිපති මන්දිරයට අයිතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දානිෂ් අලි ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ලහිරු වීරසේකර හා තවත් සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන්ද ₹500,000 ශරීර අප දෙකක් මත මුදා හැරුණා. අප නියම වූ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ජූලි 9 වන දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදු කළ පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන නලින් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. මේ අතර මර්ධනයට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධාන කර තිබුණා. රට කොහෙද? ජන දේපල ආපු වේව්. ජන දේපල ආපු වේව්. ඩීසල් ලැබුණේ නැති නිසා අද දින බස් ධාවනය සීමා කිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. මේ අතර ඔටෝ ඩීසල් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. අදත් ප්‍රදේශ කිහිපයකම ඩීසල් පෝලිම් දක්නට ලැබුණා. රට තුළ යලිත් ඩීසල් හිඟයක් මතුවී තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පිරවුම්හල් අසල අදත් ඩීසල් පෝලිම් දක්නට ලැබුණා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නැතිකම හමුවේ වසා දමා තිබුණා. අසීමිත විදිහට අර පෙර තිබුණ විදිහටම පෝලිම් වැඩි වෙමින් පවතින බව තමයි අපිට මේ ලංකාව පුරාම තියෙන පිරවුම්හල් වලින් දැනගන්න ලැබිලා තියෙන්නේ. අපිට දැන් වෙලා තියෙන පිරවුම්හල් හිමියන් හැටියට ලබා දෙන්න තෙල් නැතිකම විශාල ඉන්ධනහල් ප්‍රමාණයක් තෙල් නොමැතිකම නිසා වසා දමා තමයි තියෙන්නේ. ඒ තෙල් ලබා දීමේ යම්කිසි කිසියම් වූ අඩුපාඩුවක් තිබෙන බව අපිට මේ පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කිරීමේදී දැනගන්න ලැබිලා තියෙනවා. ළංගම ඩිපෝ සඳහා ඩීසල් නිකුත් කර තිබුණේ නැති නිසා ළංගම සහ පෞද්ගලික යන දෙයන්ශේම බස් රථ සඳහා ප්‍රමාණවත් ඩීසල් නැති බව වාර්තා වුණා. මේ නිසා බස් ධාවන කටයුතු වලටත් අද බහදා එල්ල වුණා. මේ වන විට බස් ධාවන සිදු වෙන්නේ 50% වගේ ධාරිතාවයෙන්. ධාවිත ගොඩක් ප්‍රදේශවල ධාවනය ඇනහිටලා තියෙනවා. දුරගමන් සේවාවත් යම් ආකාරයේ ඇනහිටීමක් තියෙනවා. කෙසේ වෙතත් අද හෙට සහ හරිදා නිවාඩු දින දෙකක් නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා හෙට සහ හරිදා වෙන විට ඉන්ධන ලැබුණොත් සඳාගෙන විට බස් සේවාව යථාතත්ත්වයට පත් කරන්න. මේ අතර දිවයිනට ළඟා වූ සුපර් ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබැමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර තිබෙනවා. බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ බැංකු කටයුතු ප්‍රමාද වුණ නිසා සුපර් ඩීසල් නෞකාවේ ගොඩබැමේ කටයුතු මේක මේ බැංකු ප්‍රශ්නයක් නෙමෙයි. තෙල් සංස්ථාවේ මිල ගණන් ගෙන්වූපු තිබෙන දූෂිත ක්‍රමයේ උන්ද දැඩි ගැටලුවක්. ඒ නැවැම 10,000ක් බා ගන්න පුළුවන් නම් ඉතුරු ටික මොකක්ද? ප්‍රමාද ගාස්තු කියන්නේ සෙල්ලම නෙමෙයි. 18,000යි මෙච්චර කල් අපි දවසට ගෙවි. දැන් ඩොලර් 24,000ක් ගෙවන දිනකට. ඒක සැප්තැම්බර් පළවෙනි දිනේ ඩොලර් 30,000 දක්වා වැඩි කරලා. තෙල් පෝලිං වලට තෙල් නොගියේ තෙල් සංස්ථාවේ සමාගමේ නිලධාරී දේශපාලන පාලකයාගේ අනුමැතිය මත මේ අතර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඔටෝ ඩීසල් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන්දියාව තිරිඟු පිටි අපනයනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුවේදී. එසේ ඉන්දියාව තිරිඟු පිටි අපනයනය කර ඇත්තේ එරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහායි. युक्रेन सह रुसियाुदेम हेतु मेवन विट गोलिया तिरंगु सपेम दामे बिंदवेटमीन पवतिनवा युक्रेन लो विशालतम तिरंगुअपनायन करुनवा इंदियाव लोव देवन विशालतम तिरंगुअपनायन करुवेक् गोलिया तिरंगु सपेम दामे बिंदवेटीमेन इंदियावटद ए तदीन बलपाति वेनवा ए तिरंगु अपनायने दी श्रीलंकाव प्रधान वशेन्म तिरंगुपीट गेन्वाने इंदियावेन ए अणु इदिरियदि मेरट तिरंगुपीट हिंगयाक एतिवीमे अवधानमक मतुवीति बेनवा अत्यवश्य द्रव्य आनायन करुवन्गे संगमे पवसन्ने अप विकल्पयक लेस तुर्किय सह युक्रेनेन तिरंगुपीट आनायने कलयुतु बवयि नमुत् ए संदहा विशाल कालसीमावक गतवन बवयि एम संगमे माध्य प्रकाशक निमल सेनिविरत्न वेडिदुरटत् संदहन कले එසෙ ඉදිරියේදී තිරංගුපිටි හිඟයක් ඇතිවහොත් සියලුම බේකරි නිෂ්පාදනවල හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදු විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අද වෙන විට බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය කරන තිරංගුපිටි විශාල හිඟයක් පවතිනවා. විශේෂයෙන්ම පහුගිය ටිකේ ඉන්දියාවෙන් පිටි ආනයනය කළ තමයි අපේ උත්පාදන සැරිලන සැපයුම ලබා කරගත්තේ. ඉන්දියාවෙන් පිටි සැපයුම නැත්තුව විතරයි ලංකාවේ තියෙන පිටි ටික ඉතාමත්ම අධික මිල ගණන් යටතේ අලෙවි කරලා බේකරි හිමියා සූරා කෑමට පටන් ගන්න තියෙනවා. අද පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් අමරිකානු රජය විසින් මෙරටට පිරිනමා තිබෙනවා. මෙම වියලි ආහාර තොගය බාර දීම මෙරට අමරිකානු තානාපතිනි ජූලි චාං අතින් අද නිල වශයෙන් සිදු කෙරුණා. ඒ වත්තල මුතුරාජවෙල පිහිටි ස්පෙක්ට්‍රා ගබඩ සංකීර්ණයේදී. එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිස මරදනකාරී ප්‍රතිපත්ති හරහා ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් එල්ල කරමින් සිටින රජයේ මේ ඒකාධිපති වියරුව අපි පරාජය කරන්නට ඕන. අද මේ දඩේම ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් පිරිසකට පමණයි. එක වෙලාවකට අපිට හිතෙනවා මේ දඩේම එක්තරා ආකාරයක දේශපාලන ඩීල් එකක්. अमेरिकानु तानापितेट किसीम इतिहास ने अपे राटे अभ्यंतर प्रश्न वोट कथा करन प्रेमदास महत्ते ए हय्य ए गुणय नह मे मे साजिद के एकट अपिट करन देन नह साजिद अडुगाने तमंगे पियानो दिहा बलवत ए तीन्दु तीर्ण गन्न हितवत मन हितन्ने वटिनवा कियला गोटाबे राजपक्ष 100% 25 වෙනිදා 24 වෙනිදා එන්න සූදානම් වෙලා තිබුණේ නමුත් එදා මං මේ කට පොඩ්ඩක් ඉක්මන් කරගත්තනේ ඒ නිසා ඒ ගමන සැප්තැම්බර් 3 වෙනිදට කල් දැම්මා. අද මේක කියපු නිසා පස්සර දැම්මේ නැත්තම් සැප්තැම්බර් 3 වෙනිදට ලංකාවට එනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් එනවා කියලා ලොකු කතාබහක් යනවා. නෙළුම් මාවතේ ඊයේ තිබුණා මාධ්‍ය සාකච්ඡාවක්. ඒකේ මාධ්‍යවේදීන් අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අගමැතිනෝ. ඔව් අපි දෙන්නම ඡන්දය දෙනවා. මේ වගේ තකතිරු ගොම් මැටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්න මේ වගේ මෝඩ අලි තමයි එපා වෙන්න ඕනේ. ඒ ගණේට අපිව දාන්න එපා කරුණා කරලා. මම පෞද්ගලික හිතනවා හැමදේම මේ රටට වෙන්නේ මේ රටේ වාසනාවකට කියලා. මේ රට හරියට ටෙනිස් බෝලයක් වගේ වතුර යටට තල්ලු කරත් ටික වෙලාවක් අපි අතාරපු ගමන් උඩට එනවා. පොඩි වෙනසක් කරගෙන අපි හැරුණොත් අපිට පුළුවන් මේ රටේ හරි ක්‍රමවේදයකට යන්න. පරාකාපුවා නැවත පවරාගමු කියලා එකක් තියෙනවා නะ. ඒක අදාළවන සියලු දෙනා මේ අරගලයට විරුද්ධයි. කුඩා දෙන ඉඳන් ගත්තොත් අරගලයේ ඉන්න අය කුඩුකාරයෝ. අරගලයේ ඉන්න අය රනිල්ගේ ගෙදර තිබ්බ විදේශ මත්පැන් බෝතලයක් හොරකම් කරගෙන ගිහිල්ලා. ගෙදර ඒවත් තිබිලා තියෙනවා. අපි හැමෝම මේ ගත කරන්නේ අභියෝගාත්මක කාලයක්. ඉන්දියම් සහනයක් හෝ ලබා දෙන්නට කෝකාකෝලා සමාගම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සමග අත්වැල් බැඳගත්තා. කෝකාකෝලා 30 days of real magic unity ලෙස නම් කළ මෙම වැඩසටහන හරහා තෝරාගත් 300 දෙනෙකුට උපකාර කිරීමට නියමිතයි. දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කළුතර ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල අම්පාර සහ බදුල් යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් පසුගිය දා ලබා දුන්නා. 30 days of royal magic unity. අභියෝග කියන්නේ ජීවිතයේදී බලාපොරොත්තු විය යුතු දේවල්. ඒත් සමහර අභියෝග අපි බලාපොරොත්තු කාලයට වඩා ඉක්මනින් අපි කරා පැමිණෙන්නේ.
හිතා ගන්නවත් බැරි විදිහට ඒ වගේ වෙලාවට අපිට කරකියා ගත හැකි කිසිම දෙයක් නැති වෙන්නේ අපිව පුදුමාකාර විදිහට අසරණ කරමින් මේ අප ගෙවා දමන්නේ ඒ වගේ අනපේක්ෂිත අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටින කාල සීමාවකයි අපිත් එක්ක එකට ඉන්න අපේම ගොඩක් දෙනෙකුට මේ දවස්වල ජීවිතේ ගැට ගහ ගන්න එක අසීරු කාර්යයක් වෙලා මේ ඔහුනට අපේ උදව් ඕන කරන කාලයක් කොකාකෝලා අප අභියෝගකාරී මේ මොහොතේ එකමුතුකමින් තවත් ඔබට ලඟ වෙමින් ඔබ එවන ලද එවන් උදව් අවැසි 300 දිනක තෝරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලු බෙදා දෙන්න කටයුතු කරමින් සිටිනවා මෙහි තවත් අධිර කළුතර ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල අම්පාරහා බදුල්ල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් අය වෙනුවෙන් බෙදා දෙනු ලැබුවා මේ පිරිස පිළිබඳව අපට දැනුම් දුන්නේ ඔවුන් මේ මොහොතේ ගත කරන අසීරු තත්වයන් පිළිබඳව හොඳින් දන්නා ඔවුන්ගේම හිතවතුන් වීමද විශේෂත්වයක් Coca-Cola 30 Days of Real Magic and Unity Voice of Asia මාධ්‍යාලය සමග එකමුතුවෙන් කෙරෙන සත්කාරයක් ජීවිතයට රියල් මැජික් මැවෙන්නේ එකමුතුකමින් දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් ග්‍රාමීය හා නාගරික අඩු ආදායම් ලැබී පවුල් සඳහා ලබා දෙන ආධාර වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යුනිසෙෆ් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ යුනිසෙෆ් හි නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී යාපනය කරේනගර් පොන්නලේ පාලම අසලදී කාන්තාවක් යතුරුපැදියකින් ඇදවැටී මිය ගොස් තිබෙනවා. මියගිය කාන්තාව 24 හැවිරිදි බවයි වාර්තා වන්නේ. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අගෝස්තු මාස 30 සහ 31 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පලාලි හන්දිය ස්ථාපිත කරන ලද සංහිඳියා මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් වික්‍රම් ලියනකේගේ ප්‍රධානත්වයෙන් නිවාස ආසන්නයේම අධිබලති විදුලි රැහන් එළීමට විරෝධය පළ කරමින් අද විරෝධතාවයක් පැවැත්ුණා. ඒ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී මහමග ගමන් ගන්නා කාන්තාවන් බිය ගන්නවා. අත් බෑග් සොරා ගැනීමේ නිරතව සිටි පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අලුබෝමුල්ල ප්‍රදේශයේදී භගවන්තලාව කොටියාගල තේවත්තක අනවසරයෙන් මැණික් කරමින් සිටි පුත්කලින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලා ගිය තවත් 5 දෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වැලිගම මිදිගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ලක්ෂ 16කට වැඩි රන් භාණ්ඩ සොරකම් කළ පුත්කලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස ඕමානයේ මස්කට් නගරයේ සිට මිරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග පුත්කලින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක රේකුණිලධාරීන් සිදු කළ වැටලීමකදී එහි වටිනාකම මිලියන 16ක් බවයි වාර්තා වන්නේ. පුවත් නිමයි ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.